मगे रटट दिउनुव पतना मगे दये नुव नस सदना कोई का सेवा कम नगर सोयनिन पिय नगना कोई का सेवा पतिरे कोई का हित मितुरे දස මාසයක් කුස තුල හැංගී විවරණෝ ලොව දකින්නට යත්න දරන පොඩිත්තන් මව් කුසෙන් එළිය දුටු මොහොතේ මොරසුරණ වැස්සක්සේ හඬ අවදි කරනවා ඒ හඬ ඇසෙන බිලිඳා බිහි කළ මව වේදනාව පසෙ කළා සනසුම් සිනහවකුත් එකතු කරන්නේ තමන්ට මිහිමත ලැබෙන ලොකුම සම්පත තමන්ගේ දෝතට ගනිමින් ඒ තුරුළු කරගන්නා බිලිඳා වැඩෙත්ම නිරෝගී තරුවෙක් ලෙස තම පවුලේ සතුට පවත්වා ගන්නට බොහෝ මෑණිවරුන්ට හා පියවරුන්ට හිමිකම් ලැබෙනවා මේ අතර අවාසනාවට සමහර බිලින්දන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ලෙස හඳුනා ගන්නට ලැබෙන්නේ ඉපද ටික කලක් ගත වීමෙන් පසුයි එය එසේ වුවත් තමන්ගේ දරුවා තමන්ටම සම්පතක් ලෙස බොහෝ දෙමාපියන් සිතේ අදිටන් කරගනිමින් එම දරුවන් ජීවත් කරවීමේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව දරුවා සුරකී විශේෂ අවශ්‍යතා ඇති දූ පුතුන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට වයඹ පළාත් සභාව කොයිකා ස්වේච්ඡා සේවිකාවන් සමග එක්ව කනු ලබන සේවය අමිලයි කොයිකා ආයතනයේ මැදිහත්ව මෙම දරුවන්ගේ මනස සහ ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට ඒ සඳහා විශේෂිත දැනුමක් සහිත කොරියානු ජාතික හොයන් හේරි මෙනවිය යොදවා තිබීම සතුටක් මේ ගුරුවරිය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සිය අධ්‍යක්ීම් හැකියාවන් යොදාගෙන මේ පුංචි දිවයිනේ මේ පුංචි අසරණයන්ට දැනුම හා සතුට ලබා දෙන්නටයි ඇයගේ පැමිණීම දරුවන්ට විශාල අස්වැසිල්ලක් මෙන්ම වයඹ පළාතේ ගුරුවරියන්ට ඉතා වටිනා පුහුණු අවස්ථාවක් ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පමණක් මේ වන විට ක්‍රියාත්මක විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කරන ලද නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන 19ක් ක්‍රියාත්මකයි විවිධ ආබාධ සහිත දරුවන් 410 දෙනෙක් මෙම පුහුණු මධ්‍යස්ථාන තුල සිය අධ්‍යාපනික කටයුතු වල නිරතව සිටිනවා. එහිදී අකුරු, ශබ්ද, රූප, ඇසුර හඳුනා ගන්නවා. මෙම දරුවන් හොඳින් හුරු වූ පසු පාසල් වලට ඇතුළත් කරගනු ලබනවා. එම දරුවන් අතරින් මනස සහ හැකියාවන් වර්ධනය වූ දරුවන් විධිමත් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කරන අතර එම තත්ත්වයට පත් නොවන දරුවන් වයස වරුදු 19ක් දක්වා මෙම පාසල තුල රඳවා ගනිමින් වෘත්තීය ක්‍රියාකාරකම් පිළිබඳව මනා දැනුමක් ලබා දීමටද සැලසුම් කර තිබෙනවා. හේරිමිස්ගේ නිර්මාණත් එක්ක අපි පාඩම කරද්දි හේරිමිස්ගේ නිර්මාණ වෙත ඉක්මනින් දුවගෙන ගිහිල්ලා ඒ නිර්මාණත් එක්ක සමාන කියලා පෙන්නුවා. ඒත් එක්කම කතා කරන්න අපහසු බබාලා ඒ නිර්මාණ දිහා බැලලා ශබ්ද කරා සමානයි සමානයි කියලා ඉතින් මං හිතනවා ගොඩාක් ප්‍රයෝජනවත් වුණා හේරිමිස්ගේ නිර්මාණත් එක්ක අපට පළතුරු පාඩම කරන්න. ඉතාමත් මේ සතුටින් අපිත් එක්ක වැඩ කරනවට වඩා ඒගොල්ලෝ ගොඩාක් උනන්දුයෙන් මේ මිස්ගේ වැඩසටහන් බලන්න කරවලට ඉදිරිපත් වෙන්න කැමති. මේක දැන් තමන් විදි මතක් කරන්න ඕනේ. ඊට පස්සේ තව එකක් නම් මම කියලා දෙන්නේ. වෘත්තීය ක්‍රියාකාරකම් සඳහාද මෙම දරුවන් යොදාගෙන රටට දයට තම නිවසට බරක් නොවන දරුවන් ලෙස සමාජගත කිරීම මෙම උත්තරීතර ක්‍රියාවලියේ අරමුණ වෙනවා. ඉගිලෙන්නට ආසා ඇති ඒත් බැරි පුංචි කුරුල්ලන්ට ඉගිලීමේ හුරුව මෙමකින් අතිසාර්ථකව ලැබෙනවා. දරුවන්ගේ හදවත සිත හොඳින් පරිමදිමින් ඔවුන්ගේ සංවර්ධනය සඳහා උපකාරී වන විවිධ ක්‍රමවේදයන් සොයා බලමින් ක්‍රියා කරන මෙම ගුරුවරිය ඔරිගාමි නිර්මාණ කලාව
මේ සඳහා යොදා ගන්නවා මේ අත්තුරුව දරුවන්ගේ හෙට දවසේ නිම්නී බව සාධිකයි අමාරු නෑනේ මේක මතක් කරලා ගෙදර ගිහින් අම්මයි හරි නංගි බලිට කියලා දෙන්න හෙර්මිස් අපේ මේ අධ්‍යාපන රටාව ළමුන්ගේ නව මාවතකට යොමු කළා කියලා කියන්න පුළුවන්. ඒ මොකද ඔරිගම් කලාව අපට අලුත් අත්දැකීමක් වුණා. හෙර්මිස් හරි සියුම්ව ඉතා සරල නිර්මාණ තුලින් මේ ළමුන්ගේ අධ්‍යාපන රටාවට දායක වෙනවා. ඇත්තටම මේ ඔරිගම් කලාවෙන් ළමුන්ගේ චාලක හැකියාවන් වගේම බුද්ධිය වර්ධනය වීමේ වීමේ ක්‍රමයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. හේරිමිස් අපිත් එක්ක ගොඩාක් සුහදව කටයුතු කරනවා. හැම දරුවෙක් ළඟටම ගිහිල්ලා කියලා දෙනවා. හරි ආදරෙයි දරුවන්ට. ගොඩාක් ආදරෙන් ඒවා කියලා දෙනවා හැමදේම. ඉතින් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා කොයි කායතනෙට මේ මේ වගේ හේරිමිස් අප ආයතනෙට සම්බන්ධ කරලා දීම ගැන. මේත් අපේම දරුවෝ තමයි යන හැඟීම හේරිගේ ප්‍රාර්ථනයයි. ගැයුම රැඟුම තුළින් මානුෂිකත්වයේ සැබෑ දහම සෑම සිත් තුළම තුනී කරන හේරි මිතුරු ගුරුතුමියක්. හොයන් හේරි මෙනෙවිය ශ්‍රී ලංකාවට පයදපු මුල් අවස්ථාවේ වයඹ පළාතට ආගන්තුකයෙකු වූද දින කිහිපයක් ගතවත්ම ඇය වයඹ පළාතේ අපේ කෙනෙක් බවට හැඩගැහුණා. බහු සංස්කෘතික රටාවන් හොඳින් හඳුනාගත් හේරිගේ සිනාව කාගේත් සිත් බැඳ ගන්නා සුළුයි. විශේෂයෙන් හේරිගේ සෙනෙහස, දයාව, කරුණාව, ආදරය මේ අහිංසක දුවදරුවන්ට ගෙන දෙන්නේ විශාල සතුටක්. ඇය දැන් අපේ රටේ අපේ ගමේම කෙනෙක්. සපත්තු දෙක නිර්මාණය කරන හැටි කියලා දුන්නා. ඊට පස්සේ නිම කරලා හැම දරුවෙක්ම සපත්තු දෙක දාගෙන පන්තිය වටේ ඇවිද්දා. ඇත්තටම දරුව ගොඩාක් සතුටු වුණා. මේ මිස්ටත් එකෙන් හරි සතුටක් තිබුණා. හේරිමිනිවිය අපට ලබා දීලා සම්පත්දායකත්වයක් ලබා දුන් කොයි කායතනෙටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හේරි හිමිදිරි උදෑසනින් සිය රාජකාරිය ආරම්භ කරමින් සෑම දිනකම තමන් සතියක් තුල සැලසුම් කරගන්න උපසල් කරා පැමිණ මෙම දරුවන් උදෙසා සිය දැනුම, ආදරය, කරුණාව ලබා දෙන්නේ මෙම දරුවන් රටට පළදායි උද්‍යෝගීමත් පරපුරක් බවට පත් කිරීමේ අදිටනින් යුතුවයි. මෙම දරුවන් සමග උදෑසන ව්‍යායාමවල යෙදෙමින් සිය දෛනික රාජකාරිය ආරම්භ කරන ගුරුතුමිය සෑම දරුවෙක් සමගම සුළු මොහොතක් හෝ කතා කිරීම, එකතු වීම හා ලෙන්ගතු වීම අනිවාර්ය චර්යාධර්මයක් බවට පත් කරගෙන සිටි. කතා කිරීම අපහසු ළමයින්ට විවිධ ක්‍රියාකාරකම් කිරීමට නොහැකි දරුවන්ට අරිගාමි කලාව ඇලුම් කරන ආකාරයට එකතු කර ගැනීමටත් එම නිර්මාණ කෙරෙහි රුචිකත්වයක් ඇති කිරීමටත් මෙම හේරි ගුරුතුමිය බොහෝ සත් වී තිබේ.
විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ හේරි ඔරිගාමි කලාව සම්බන්ධයෙන් වැඩිපුර අධ්‍යයනය කිරීම සඳහා ළමයට අධ්‍යාපන කටයුතු ලබා දෙන පැමිණියත් මේ විශේෂ ව්‍යාපෘති අස්සේ මේ විශේෂ අවශ්‍යතාවය සහිත දරුවන්ගේ විවිධ ආබාධ සහිත දරුවන්ගේ මානසික මනෝභාවයන් තේරුම් අරගෙන මේ වයම් පළාතේ හැම තැනකම සේවය කරන්න පුළුවන් කැපවීමෙන් සේවය කරන්න පුළුවන් කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ජනතාව ආගමට දහමට වඩාත් ලැබියාවකින් කටයුතු කිරීම අගය කරන හේරි මෙනවිය මෙම දරුවන් සමගින් පන්සලට ගොස් බුදුන් වැඳ මෙම දරුවන්ට ඉතාමත් ඉක්මනින් බුද්ධිචාලක වර්ධනය ඇති කර දී සාමාන්‍ය දරුවන්සේ දෙයි අනාගතයට දායාද කරන ලෙස දූත් නගා බුදුන් ඉදිරියේ බගාපත්ව ආයාචනා කරන්නේ තමන්ගේ කුසින් වැදු දරුවන්සේ සිටින්නේ කුඩා සාමණේර නමක් බුදුන්ගේ දර්ශනය තුළින් මෙම දරුවන්ගේ ඉපදීම හා පැවැත්ම පිළිබඳවත් සංසාරේ කුසල් අකුසල් අනුව රැගෙන යන යථාර්ථය පිළිබඳවත් මෙනෙහි කිරීමේදී ඒතමත් අධ්‍යාත්මෙන් යුතුව පිළිගෙන මෙම දරුවන්ගේ මතු ඉපදෙන ආත්මය වෙනුවෙන් පින් දහම් එකතු කරන්නට මෙම දරුවන්ගේ දෙමාපියන්ගෙන් මෙන්ම සෑම ලක්වැසි ජනතාවගෙන්ම ඇය ඉතාමත් ඕනෑකමින් ආයාචනා කරයි අපිට ලැබුණාට පස්සේ අපි මාස 3ක් විතර කාලයක් ඇයව ශේෂ්ත්‍රයට යොමු කරේ නැහැ. එයාට අපේ සංස්කෘතිය ඊළඟට අපේ නිලධාරී කාර්යාලයේ ඒ සියලු දේ ගැන පුහුණුවක් ලබා දෙමින් තමයි අපි ඇයව ඩිකෙන් ටික අපේ පෙරපාසල් කටයුතු වලට යොමු කරේ. මෙම දරුවන්ගේ බුද්ධිය හඳුනාගෙන ඒ සියුම් සිත් තුළ රුචි අරුචිකම් වටහාගෙන ඒ දරුවන් සඳහා ලබා දෙන ගුරුහුරුකම් නොවැඩුව සිත් තුළට කාවදින අයුරින් එම සිත් තුළට ඇතුළු කරන්නේ කෙසේද යන්නත් හේරි මනාව පෙන්වා දෙයි. ඉස්කෝලේ නම් දැන් කුරුණේගල ළඟින්ද බස්සේ තුන්සෙරයක් විතර එවිලා ළමයිට කඩදාසි නිර්මාණ කියලා දෙනවා. මේ උදේම එවිලා ළමයි එක්ක ආගමික වේලද සටහන් කරලා ඊට පස්සේ ළමයි ව්‍යායාම කරන්න කුට්ට චුතක් ශාරීරික අමාරු ළමයි උදව් කරලා ඊට පස්සේ ළමයි එක්ක කඩදාසි නිර්මාණ හදනවා. මේ ලොකු ළමයි තව පොඩි ළමයිගේ හැකියාව වෙනස්ින්ද මේ පන්තියන වෙනස් කරලා ඊට පස්සේ පොඩි ළමයින අම්මලා උදව් කරලා අම්මලා එක හදලා ඊට පස්සේ ලොකු ළමයින තනියම කරන්න පුළුවන් ළමයි ගොඩක් ඉන්න එයාලා එක ටිකක් හදනවා. පස්සේ මම කරන්න උදව් වන එතර ලොකු කියලා හිතන්නේ. හැබැයි මම කරන්න වෙලදෙන් මේ මිස්ලා මතක් කරලා දැන් පොතෙන් හදනවා. ඒක මම අපව කොරියාවේ ගිහිල්ලා මිස්ලා ඒක මතක් කරලා ළමයිට කියලා දුන්නු චුට්ටක් ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා. අත්කුරුකම් නොව විස්කම් පෙරදීන කිසිදාපිනම් ගුරුතුමියේ ඔබ මෑණියන් අපේ හෙට ලොව දකිමු එයයි ඔපේ